මෙම ආණ්ඩුව විසින් නිර්මාණය කළ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ දැඩි ලෙස කඩා වැටීමකට ලක් වුණා. කිසිදු සහනයක් ලැබිලා නැහැ ගරු කතානායකතුමනි. සිදුවෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයේ පාර්ශවකරුවන් වටේ යවන එක තමයි කරන්නේ. නෑ ඒගොල්ලෝ වටේ ගිහිලා දැන් කරකැවිල්ල හැදිලා තියෙනවා. මේ කරගෙන යන ඉදිකිරීම් වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නතර වෙනවා. මහා ඛේද වාචකයක් නිර්මාණය වෙනවා. එම තත්ත්වය හමුවේ මෙම ශේෂ්ත්‍රයේ රැකියාවල නියුතු සේවකී බහුතරයකට සිය ජීවනෝපාය අහිමිීමේ අවදානමක් මතුවෙනවා. විදේශ රටවල් සමග සාකච්ඡා කරලා ඒ රටවල් වලට අපේ සේවකයන් බදවා ගැනීමට අවශ්‍ය කරන ප්‍රමිතිය පිළිබඳව ඒක එක රටවල් වෙනස් ආකාරයට කරනවා. මම හිතන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පුහුණු නිපුණතා එකට සම්බන්ධ කරගෙන ඒකට ගැළපෙන සිලබස් එකක් හදලා අපි ඒ අයට පේපර් ක්වොලිෆිකේෂන් දෙන්න ඕනේ. එහෙම දෙන ක්‍රමවේදයක් අපේ නැහැ. ඒ රටවල් වලට ගැළපෙන පද්ධතිය නිසා ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා කටයුතු කරලා තියෙනවා. මේ රජය මෙහෙම තියෙන ආර්ථිකය අඩු කරලා කුඩා කරලා ඇත්ත වශයෙන්ම දස ලක්ෂ ගණනකගේ ජන ජීවිත අද විනාශයි. QR කෝඩ් අර කෝඩ් මේ කෝඩ් දාලා අපිට පෙන්වන්න පුළුවන් ආටිෆිෂියලි that there is a comfort zone කියලා. හැබැයි හොඳට මතක තියාගන්න මේ අලු යට ගිනි මේක කොයි වෙලාවේ පිපිරෙයිද දන්නේ නැහැ. මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය තුලත් මේ කරන හැම දෙයකටම රටේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. දැන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා වර්තමාන ජනාධිපතිතුමා කටයුතු කරමින් ඉන්නවා. ඒ සඳහා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාවක් ස්ථාපිත කරලා තියෙනවා. ජාතික සභාව යටතේ කමිටු දෙකක් හදලා තියෙනවා. ඒ එක කමිටුවක සභාපති ධූරය දරන්නේ පාටලි චම්පික රණව කැමැතිතුමා. අනෙක් කමිටුවේ සභාපති ධූරය දරන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා. ආනයනය කරන ලද කිරිපිටි තොගයක් ක්‍රේගුවේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් උද්ගත වූ ගැටලුව පිළිබඳ අමාත්‍යාංශ නිවේදනයයි. අදාළ සමාගම 2022/9/15 වන දින සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝග්‍රෑම් 153375ක් අඩංගු අඩි 40 බහලුම් 6ක් නවසීලන්තයේ සිට මැලේසියාව හරහා 20/22/10/20 වන දින කොළඹ වරායට ගෙනවිත් ඇත. විවෘත ගිණුම් ක්‍රම යටතේ ගෙවීම් කරන බවට පවසා මෙම සම්පූර්ණ යොදය සහිත කිරිපිටි යනවුම ක්‍රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු ආරම්භ කරන ලදී. ඒ වන විට මෙම කිරිපිටි අඩංගු බහාලුම් නැවගත කර දින 35කුත් ලංකාවට පැමිණීමෙන් අනතුරුව දින 15කුත් ගත වී තිබුණි. සාමාන්‍යයෙන් ආනයනයක් කොළඹ වරායෙන් ගොඩබෑමෙන් අනතුරුව දින 3ක් වැනි කාලයක් ඇතුළතදී අදාළ සමාගම් නිදහස් කරගනු ලබන අතර මෙම සමාගම දින 15ක් ගතවන තුරුත් ඒ සඳහා කටයුතු ආරම්භ කර නොතිබුණි. ආනයන අපනයන පාලක ජනරාගේ බලපත්‍රයකින් තොරව ශ්‍රී ලංකා රේගුවෙන් මෙම කිරිපිටි නිදහස් කර ගැනීමට හැකියාව ලබා දී තිබුණි. ආනයන අපනයන පාලන රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙම කිරිපිටි ආනයනය කර ඇත. එනම් ආනයන අපනයන පාලකවද ඉදිරිපත් කර ඇති ලේඛන අනුව මෙම කිරිපිටි තොගය කිරිපිටි වශයෙන් වෙළඳපොළ නිකුත් කිරීමට හේතුවක් නොවන අතර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශය අනුව ඒවා චොක්ලට් සහ කිරි තේ නිපදවීමට ආනයනය කළ අමුද්‍රව්‍යයකි. මේ කන්ටේනර් සහ රඳවා ගත්තා කියලා රටේ කිරිපිටිකයක් ඇතිවීමට කිසිම ඉඩක් නැහැ කතානායකතුමනි. කෙසේ වෙතත් සතියක කාලයක් තුළ රේගු පරීක්ෂණ අවසන් කර මෙම කිරිපිටි කල්ලිකුත් වීමකින් තොරව නිදහස් කිරීමට හා නිදහස් කිරීමට හෝ නීත්‍යානුකූලව බැහැර කිරීමට ශ්‍රී ලංකා ඒගොවිෂන් කටයුතු කරන ඇත. රුපියල් මිලියන 2005ක මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදලින් ඉවත් කරගෙන තිබෙනවා. Honorable member, what is the point of order? Honorable Lakshman Kiriyalla. Point of order, ඔබතුමාලාට දැන් මේ ස්ථාවරණියෝ අපිට උගන්වන්න වෙලා තියෙනවා. ස්ථාවරණියෝ ගැන දන්නේ නැහැ. ඔබතුමා දන්නවා මන්ත්‍රීවරයෙකුට විරුද්ධව, විපක්ෂ නායකයෙකුට විරුද්ධව සංස්කෘතික අරමුදලකට මෙහෙම නැගිටලා කතා කරන්න බෑ. එතකොට විපක්ෂ නායකයාගේ නම කියන්නේ නැතුව කතා කරන්න පුළුවන්. ඔබතුමාලාට අපිට මේක හැමදාම උගන්වන්න ඕන. Thank you, Honorable Member. I will remind them. පොඩ්ඩක් ඉගෙන ගන්නකො මේ වාඩිලා ඉගෙන ගන්නකො. Honorable Member, please continue. ගරු බුලාසරාර උඩ මන්ත්‍රීතුමනි. Honorable Member, please. පොඩ්ඩක් වාඩි වෙලා ඉගෙන ගන්නකො. පූර්ණ යෝජනාවකින් පමණක් යම් තැනෙත් චරිතය හෝ හැසිරීම අභියෝග කර ලැබිය හැකි අවස්ථාවක එවැනි තැනැත්තෙකුගේ චරිතය හෝ හැසිරීම පිළිබඳ සදාන් ප්‍රශ්නයක් අතනු නොලැබිය යුත්තේ. එතකොට විපක්ෂ නායකතුමාගේ චරිතය ගාතර කෙරුවේ. දැන් මරලා තෝරිය දෙන්නේ ඊළඟ සැරේ 25යි එන්නේ සංස්කෘතික අරමුදලේ. Honorable Member, you have cleared your point. You have mentioned your point of order. I want to read. Meka diga kathawak. Honorable Member, what is the point of order? 100 lakh. 100 Honorable Kalia. The matter that he discussed was what was in the audit report. The Auditor General's report. If the Auditor General report... Member, this is not a point of order. Thank you, Honorable Lakshman Kiriyalla. Let's not make this a debate. You've raised your concern. Honorable Lakshman Kiriyalla. Honorable Lakshman Kiriyalla, this is not a point to place to clarify.
Thank you. Honorable point of honorable member, what is the point of order? Thank you. Garu niyojakar sabhabettumani me audit vaarthawa gana. Idi me me sabhave honorable members, this is not a point of order. Let's not make this a debate. Katha handa bayida me. Let's not make this a debate, honorable member. Honorable member. Let's not make this a debate. No, no, no. I didn't tell you what is the මම කියන්නේ පාර්ලිමේන්තු රෙගුලාසි වලට අනුව විපක්ෂයේ සංවිධායකතුමා පොතක් බලාගෙන තනිකරමේ පාර්ලිමේන්තු නොමග යවනවා. දැන් මේක කෝප් එක ඉදිරියේ පරිශීලනයක් වෙනවා. සංජීව ඉදිරිමාන please continue. You are සභාපතිතුමනි මඩ මගේ වෙලාව වුණ. කිරියල්ල මැතිතුමා මම ආදරණීය ලක්ෂ්මන් කිරියල්ල කිරියල්ල මහත්තයාට රණ්ඩු වෙන්න නෙවෙයි. මම ඔබතුමාට කියනවා අද මේ විවාදය අවසන් වුණයි කියලා. ලක්ෂ්මන් කිරියල්ල let's not make this a debate. සටහන වලින් සජිත් ප්‍රේමදාස මැතිතුමා සම්පූර්ණයෙන්ම නිර්දෝෂී කරලා තියෙනවා. Thank you. අරෝ සභාපතිතුමනි please continue. මම උපුටා ගත්තේ විගණකාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කළ මේ විගණකාධිපති වාර්තාව. මම ඉල්ලීමක් කරනවා මං ඉදිරිපත් කරපු නීති තර්කයට ස්ථාවර නියෝග සම්බන්ධයෙන් ඔබට උත්තරයක් දෙන්න කියලා. කිසිවක සම්බන්ධ පෞද්ගලික කාරණාවක් කතා කළේ නැහැ ගරු සභාපතිතුමනි. අපේ මිනිස්සු සිල් රෙද්දට කැරම් බෝඩ් එකට ලිතට කොඩි කණුවට හිරේ ගියකට යුක්ති ඉටු කරන්න කියලා මම මේ සිල් දෙනාගෙන ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි මේ ජනාධිපතිවරණ මැතිවරණයේදී සජබේ නායකයා විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා ගත්ත 54,239 පිළිබඳව ප්‍රශ්නයක් අවසානයේ මතුවෙනවා. ඔවුන් මැතිවරණය Thank you for pointing it out, Honorable Member. Thank you very much. ඔබතුමා කියන විදිහට එතුමා පෙළගන්නේද පුද්ගලිකට මේ පන් මේකට අනුව රෙගුලාසි වලට අනුව පුද්ගලික චරිත කරන්න බෑ. හැබැයි චරිතයක් තියෙන කෙනෙකුට තමයි එහෙම පුළුවන්. Thank you, Honorable Member.